මහා පාන්දර වාශාවත් ප්‍රියංගතාවත් බස්සියට ඇරළුවේ මාමාය. මේ මොහොතේදී අනුරාධපුර නගරය පුරා ඔයේ පුදුමාකාර නිහඬ නිසල පවකි. මාමා යන්න මාමේ අපි යන්නම්. ප්‍රියංගතාව වාශාගේ අතින් අල්ලාගෙන බස්සියට නැග කීවාය. ඉන්න රැවෙනව නම් කෝල් එකක් දෙන්න ලොකුද? තේරුණාද? හොඳමයි මාමේ. ජීවිතේ කොතරම් පුදුමාකාරද? අද ජීවිතේට රැකවරණ දෙන්නේ මෙතුව ජීවිතෙමු මිනිසුන් නොවේ. ඔයාට මාමේ මං කොච්චර ආදරය කළාද? පුංචි කාලේ වා ගෙදර එනවා කිව්වොත් මට ඊට වැඩිය දෙයක් නැහැ. වයිෂා සිටියේ මොරගොඩ මහතා ගැන. සුරම්‍ය ආරම්භකලයක ගැන ඇයට පුදුම නැත. එහෙත් මාමා තමාව කොන්කලයායි යකේ හිත කියන්නටුය. කෙල්ලේ. වයිෂා නදපුර කොළඹ පාරට පසු වෙන කළුවර කෙත්තතු දෙස බලාගෙන කල්පනා කරද්දී ප්‍රියංගදා කතා කළාය. මොනවාද හිතන්නේ? මොකුත් නැහැ කෙල්ලේ. ඔබ බයෙන් වගේ නේද මේ ගමන යන්නේ? අනේ මන්ද කෙල්ලේ, මගේ හිතර මහ මොකද්ද දැන්නවා? ගිහින් ඉක්මනට එමු. අපරාධ මම මේ මෝඩ ගමනක් දාගත්තේ. වාශා සිනාසී ප්‍රියංගදාගේ අතක් අල්ලා ගත්තාය. එකපාරක් හරි යාගේ මූණ බලා ගන්න ඕන. නොහිතපු දෙයක් දකින්න වේද අපිට? ප්‍රියංගද ඇසුවේ චකිතේනි. මට අයියා විශ්වාසයි ප්‍රියා, එයා එහෙම කරන්නේ නැහැ. එයාට එහෙම මාව දාලා. රජ රට හස දෙස බලාගෙන වුණු වාශාගේ දැස් තිමිතිමි ගියේ. මේ විශ්වාසය මට හරි පොදුමයි. ඒත් මොරගොඩ ගෙදර ලොකු මගුලකට ලෑස්තිනවා. මට ඒක දෙන්නවා ප්‍රියා. කවුද දන්නේ ඒ මඟුල අදද හෙටද කියලා? වෙන්නත් පුළුවන්. ඒත් මට මගේ විශ්වාසය ඉන්න දීපං කෙල්ලේ. එයා ගැන මට ඒ තරම් භක්තියක් තියෙනවා. ප්‍රියංගදා කෙල්ලගේ අතගෙන සනීපිට පිළිමැද්දාය. විමුක්තය බෝදාලා කොහොමර හොන්තුව බඳින්නද නේද? එහෙම වෙන්නේ නෑ තමා. ඒක විශ්වාසයක් ප්‍රියා. මං එහෙම අදහනවා. ඔබ දන්නවද එදා මං නැන්දට ලී පිරාගෙන ඒක කියලා ආවේ? මං අනාණ්ඩ යාට ඒක කිව්වා. මොනවද උඹ කිව්වේ? පුළුවන් නම් පුතා වෙන ගෑණිට බඳලා දෙන්න කියලා. මං එදා කිව්වා විමුක්ති අය බැන්දොත් බඳින්නේ මාව විතරයි කියලා. එහෙම නොවුනොත් එයාගේ ජීවිතේ විනාශ කරපු වගකීම යාට ගන්නත් කියලා මං ආවේ. එදා මට එහෙම විශ්වාසයක් ඇති වුණා ප්‍රියා. එදා අයියයි මමයි කළුතර ගිය දවසේ මුළු දවසෙම මම හිටියේ යත් එක්ක. මේ බඩට මේක ආවෙත් ඉදා. ඊට කලින් අපි එහෙම ඉඳලා නැහැ. ඉදා එහෙම නැන්දර කිව්වෙත් ඒ දෙන විශ්වාසයක් මට තිබ්බ නිසා. එයාලා මගුල් ගෙවල් දායි. ඒත් මගේ කොල්ලව අයිති කරගන්න එයාලට බෑ. බෑම තමයි. ආදරයකට මේ තරම් බලයක් තිබිනා බව ප්‍රියංගද දැනුන්නේ නැත. මේ ආදරයට මේ තරම් බලගතු බලයක් එන්නේ මේ කෙල්ලගේ හදවතේ ඇති ආදරය නිසායි. ඇත්තම කිව්වොත් ඌට ඒ තරම් ආදරය කරන්නට කිසියෙකුත් මේ මීතලේ මැදින් සුවගත නොහැක. මට හරි ආසයි අඩුම ගානේ මේ දක්වවත් හම්බ වෙන්න. ඒත් බෑ. මේ ප්‍රශ්නේ දෙයයන්ට මම බාර කරලා තියෙන්නේ. අම්මත් මාගාව ඉන්නවනේ කෙල්ලේ. මට පිහිටක් ලැබේ. ඔව් උඹට පිහිටක් ලැබේ. අපි එතකල් ඉවසමු කෙල්ලේ. උඹ කියනා වගේ මේ කාලේ අපි ඉවසමු. එයාව දෙයියව මට ඇරෙන්න කාටවත් දෙන්නේ නැහැ කෙල්ලේ. දෙයියෙක්ෙන් බවක් කරගන්නේද? වාෂා කියන දේවලට ප්‍රියංගදාගේ පපුව හිරිය හැටියන්නට විය. ආදරේ දැසට පෙනිපෙනි අහිමි වී ගොස් තිබියදී නන්නා දුන්න නගරයක බඩදුරු අම්මා කෙනෙක් වී අනාථව සිටිද්දී තමන්ගෙම කියන අයගෙන් ලොව ඇති රුදුරුම නින්දා විඳ තිබියදී මේ කෙල්ල මේ තරම් විශ්වාසයෙන් සිතන්නේ කෙසේද? විමුක්ති බොහෝසේ හොඳ කෙනෙකුව ප්‍රියංගදාත් දනි. හේතු කෙදිනකෝ ඒ වියයි සිතන්නේ කෙසේද? රහසේ හැංගී ගිය තමා වෙනුවම ජීවත් වියයි සිතන්නේ කෙසේද? ඔහුගේ විවාහය කොහොමත් තිබුණේ ලියාපංචිති කරේ. එසේ තිබියදී ඔහුට ඕනෑ වෙලාවක මංජුලා සමග ජීවත් විය හැක. එසේ තිබියදී ඔහුගේ ඇඟේ රස්නයක්වත් මංජුලාට විඳ ගන්නට නොහැකි විතයි වාශා සිතන්නේ කෙසේද? ප්‍රියංගදා තම උරේසට බරව ඉන්න ඇගේ මුහුණ දෙස බලා උන්නයි. දඹුල්ල දෙසට ඇද්දී පෙරදිග අහස පුරා යාන්තම් ආලෝක පද සටහන් වෙන්නට විය. ඊටත් පසු පෙරදිග අහසම රන්වන් පැහැයට හැරෙනි.
වාශාලුත් හිරු කෙරණින් එළියෝ වෙල්යායවල් දෙස බලා උන්නේ ආශාවෙනි. භාස්ත්‍රයේ උදෑසන තේබීම පිණිස දමුල්ල පසු කර නැවතිනි. යං කෙල්ලේ මොනාරි කමු. ඔබට බඩගින්න ඉන්න හොඳ නෑ. අදනම් බඩගින්නක් නෑ. එහෙම බෑ වරෙන්. ප්‍රියංගද වාශාගේ අතින් අල්ලාගෙනම ඇව බැස්සුවාය. ඔහු එනවාම නම් මේ කෙල්ලව ඇස් දෙකසේ බලාගත යුතු නොවේද? නැත්තම් ඔහු දොස් කියනු ඇත. ප්‍රියංගදාර සිතුනේ එලෙසිනි. ඔහොම ඉඳගෙන ඉඳපන්. ගස් යට තැන තැන කුඩා මේස දමා තිබුණි. වාශාට හෝටලේ තුලට යන ප්‍රියංගදාගෙන දුක සිතුනි. ඇය තමාව බලාගන්නේ කොතරම් ආදරයකින්ද? දඹුල්ල කුරුණෑගල පාරට එහා පැත්තේ වූ දිග කුඹුරෑය දෙසින් ආ පවන් පොද වාශා විඳගද්දී ආශාවෙනි. මුළු වස්ත්‍රියම් බැස තැන තැන උදේ ආහාරය ගනිති. තේ බොති. මේ අත්දැකීම ඇයට නුපුරුදුය. එහෙත් මේ ජීවිතයේ කොතරම් නුපුරුදු දේවල් වලට දැන් පුරුදු වෙන්නට තියෙනවද? මේ තරම් ඉක්මනින් දරවක හදන්නට හිතක්වත් තිබ්බේ නැත. එහෙත් දැන් ජීවිතයේ ගෙවෙන්නේ මාතෘ සායනවලේ. පුංචි කිරි සිහිනවලේ. ඔහු මේවා දන්නවා නම්. ප්‍රියංගදා ඉක්මනට වේටර් කොල්ලෙක්ව අල්ලාගෙන. ඇය තමාට වඩා ජීවිතයේ බැටකෑ කෙල්ලෙකි. එනස සමාජයට බය නැත. හරි මල්ලි, ඔහොම තියන්න. ආ, මේක තියාගන්න. ප්‍රියංගදා කොල්ලාට රුපියල් 20ක් තිබුවාය. ආශා ප්‍රියංගදා දෙස බලා සිනාසුනාය. මාර සෙනග බං, මං පොඩි කාව අල්ලගත්තා. ප්‍රියංගදා ඉන්දියාපත් උමෙන් දැමෝ පොල් රොටි කීපයකුත් හාල් මැස්සන් හොද්දකුත් පොල් සම්බෝල් ටිකකුත් ගෙනවිත් තිබුණාය. මාළු තිබ්බ කෙල්ලේ මං ගත්තේ නෑ. දන්නෑනි අලුත් මාළුද කියලා. මේ දවස්වල බඩාමාරු වෙන්න හොඳ නෑ. ඇය තමාව බලාගන්නේ කොතරම් ආදරෙන්ද? අනේ මේ ඇති කෙල්ලේ. හිටපංගෝ, මං ඔබට බිත්තර අපේකුත් ගෙනත් දෙන්නම්. උණුවෙන් දදා හිටියා. මේ ඇති. හිටපං වස්සේ. වාශා දුවෙන ප්‍රියංගදා දෙස බලා උන්නේ දුකිනි. ටික වෙලාවකින් ඇයාවේ උණු බිත්තර අප දෙකකුත් කට සම්බෝලියකුත් අරගෙනය. කොහොම කාපන් කෙල්ලේ? කොළඹ හෝටල්වලට ගිහින් කන්න බෑනේ. නැත්තම් ඔබ බඩගින්නේ. මට බඩගින්න ඉඳලා පුරුදුයි. ඔබටත් පුරුදුයි, මටත් පුරුදුයි. ඒත් බඩගින්න එකට පුරුදු නෑනේ. ඒ කතකට ප්‍රියංගදා කියන කතාව ඇත්තේ. මේ බඩගින්න දරුවා වෙනුවෙන් මේ දස මාසයේ කැප වී යුතුමය. ඔහු ඉන්න කාලෙක මැසේ බඩ වුණා නම් ඔහු තමාට වේල් 10ක් 15ක් කවනු ඇත. ප්‍රියා කෙල්ලේ තව මාස 6කින් පැටිය එනව නේද? ඇයිටත් හිතෙන්නේ පුදුමාකාර දේවල්ය. ඒකනේ ඔබ කනවා මදි කෙල්ලේ. මං ඇවිත් කන්නම්. ඔබත් දුර්වලයිනේ. අපි කොළඹින් බඩු ටිකකු තරන් එමු. එහෙම කොළඹින් මොනවත් ඕන නෑ කෙල්ලේ. අර අම්මා වෙන කිරිකොස් මාළුවයි වැව මාළුවයි අඟුණු කොළ සම්බෝලය ඇති. අපි අලුත් වෙල් මාළු ටිකක් කමු. පැටිය එනකොට ඌට හොඳට කිරිතියි. ඒ දවස් වාශා මවා ගන්නට උත්සාහ කළාය. තාම එහෙම අමාරුයි.